Chicken රසට vegetable හදන්න missed call එකක් දෙන්න. කැබිනට් අමාත්‍යතුමා බන්දුල ගුණවර්ධන ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරේ රූපවාහිනියේ පාඩු ලබන ආයතනයක් ආයතනයේ වැඩ කරන කට්ටියට පඩිගියන්නවත් සල්ලි නැහැ කියලා. අමාත්‍යවරයා එහෙම කතා කරනකොට කොහොමද නාලිකාවක් ලාභ ලබන්නේ? නාලිකාවක් විතරක් නෙමෙයි. ඕනම ආයතනයක ප්‍රධානියෙක් ඒක පාඩු ලබනවා කියලා කියනකොට කොහොමද ඒක ලාභ ලබන්නේ? අමාත්‍යවරයාම කියනකොට ඒක පාඩු ලබනවා පඩිගියවන්න විදියක් නැහැ කියලා. ඒකම තමයි හේතුව රූපවාහිනියේ ආයතනය පාඩු ලබන්න. අමාත්‍යවරයාට සැලසුමක් තියෙන්න ඕනේ ජාතික රූපවාහිනියේ ලාභ ලබන්න ජාතික රූපවාහිනියේ සේවක ප්‍රජාවට පඩි ගෙවන්න කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. එතුමාට එහෙම අදහසක් තියෙන බව නම් මම දැක්කේ නැහැ. හැබැයි එතුමා මෙතන ජපානය පිළිබඳ අපිට පන්තියක් පැවැත්තුවා. පන්තියක් පවත්වලා ආදරය කරනවාව ගැන සහ ජපානයේ නායකයෝ මොනවද වැඩ කරලා තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරා. ජපානයේ නායකයෝ වැඩ කරලා තියෙන විදිය මම සියසින් දැක්කා. ජපානයේ නායකයන්ට වඩා බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු අතර අහසට පොළොව වගේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා තමයි ජපානයේ එතන තියෙන්නේ. අපි අද මෙතන නමුත් ඔබතුමල්ලා අදරත් අමාත්‍යංශ තුනක් තියාගෙන ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් ජේෂ්ඨ ප්‍රවාහන අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය මහා මාර්ග අමාත්‍යංශය අමාත්‍යංශ කියලා කියන්නේ මොනවද? තනි අමාත්‍යවරයෙකුට හැන්ඩල් කරන්න පුළුවන් අමාත්‍යංශ තුනක් රටක. රටේ මිනිස්සුන්ගේ අභිවෘද්ධිය සහ අනාගතය තීරණය කරන ක්‍රියාවලිය තමයි මේ අමාත්‍යංශ ඇතුලේ තියෙන්නේ. ඒවට කැබිනට් අමාත්‍යවරු පත් වුණා කියලා කැබිනට් අමාත්‍යවරුන්ට ඒවා අයිති නෑ. ඒවා අයිති මේ රටේ ජනතාවට. මේ තණ්හා අධික බව අපේ නායකයන්ගෙන් තුරන් කරන්න ඕනේ. එහෙම තණ්හාව තියෙන නායකයෝ මේ පාර්ලිමේන්තුවට එහෙම මෙතනින් එහාට වලකින්න ඕනේ. ඇයි බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු හැමදාම පාර්ලිමේන්තුව එන්නේ? ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේක රස්සාවල් බෙදනවා. දේශපාලඥයා තමයි රස්සාවල් බෙදන්නේ. මන් දන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ලෝකේ කොහෙවත් එහෙම තියරියක් නැහැ. ජේෂ්ඨ අමාත්‍යවරු ඔක්කොම කියන්නේ රූපවාහිනී නාලිකාව පාඩු ලබනවා. රූපවාහිනී නාලිකාව හරියට අපි කරපු වැරද්දක් වගේ. එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් නිවුස්පේපර් චිත්‍රපටිය. ලෝකේ සම්මාන උළෙල 8ක විතර සම්මාන ලැබුවා. මේ මෑතක රුසියානු සම්මාන උළෙලක ඒ චිත්‍රපටයේ පිටපත් රචකයන් දෙපළ, ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවළ, අධ්‍යක්ෂක දෙපළ වුන් දෙදෙනා කුමාර තිරිමාදුර සරත් කොතලාවල. ඔවුන් දෙදෙනාට හොඳම නළුවා සම්මානය හම්බුණා. නමුත් හොඳම නළුවා සම්මානය හම්බෙන්න ගියේත් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. සම්මාන උළෙල සංවිධානය කරපු සංවිධායකවරු බලන් ඉන්නවා. හොඳම නළුවා වේදිකාවට එනකන් සම්මාන ගන්න. නමුත් යන්නේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. සමහරට ඒගොල්ලෝ හිතන්නේ නැති මේ ඒ නළුවෝ දෙන්නගේ තාත්තා වෙන්නේ නැති මේ ඉන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ නැති. හේතුව මොකක්ද? එතුමාට ටිකට් එකක් කරන් යන්න පුළුවන්. හැබැයි එතුමාට ඌමනාවක් නැහැ. කුමාර තිරිමාදුරවත් සරත් කොතලාවත් එක්කරගෙන යන්න එතුමාට කිසිම ඌමනාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. ඇයි? තණ්හාව සොර දෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලු. ඒක තමයි මෙවැනි වූ අමාත්‍යවරුන්ගේ ස්වરૂපය ගැන පැහැදිලි කරන්න තියෙන ඊටාම නිර්මාණශීලී උදාහරණය. කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගිහිල්ලා එයාපෝට් එකට ගිහිල්ලා පිළිගත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාව. වෙන්ඩෝනේගේ අනිත් පැත්ත කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි එයාපෝට් එකට ආවට පස්සේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ගිහිල්ලා ඒගොල්ලන්ව පිළිගන්න ඕනේ. ලස්සන පින්තූරයක් තිබ්බා. පත්තරේ දාලා ඒ පින්තූරේ එයාපෝට් එකේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා සම්මානය අතේ තියන් ඉන්නවා. සරත් කොතලාවලයි කුමාර තිරිමාදුලයි සම්මානය දිහා බලන් ඉන්නවා. ලංකාවට ඇවිල්ලවත් සම්මානය දෙන්න හදිසියක් නැහැ එතුමාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්